සංගීත කතාවට ආදරය කරන ඔයාව ගොඩාක් ආදරෙන් පිළිගන්නවා අදත් මගේ වීඩියෝ එකට. ඉතින් මම අද වීඩියෝ එක තුලින් ඔයත් එක්ක සාකච්ඡා කරන්නට බලාපොරොත්තුවක් ඇති කරගන්නේ මෙන්න මේ වගේ කාරණාවක් සම්බන්ධවයි. විශේෂයෙන් අපිට මේ ගැන ඉදිරියේදී සිහිපත් කරන්නට බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන් කියන කතාව ගැන තමයි අද වීඩියෝ එක තුලින් සාකච්ඡා කරන්නට අවකාශයක් තියාගන්න වෙන්නේ. ඉතින් අපි මොකක්ද මේ කියන්නේ කියන ගැටලුව අද වීඩියෝ එක තුලින් කතා කරන්නට බලාපොරොත්තුවක් තියාගන්නවා කියන දේ ගැන අපි මෙතනදී සාකච්ඡා කරන්නට උනන්දුවක් තියාගන්නවා කියලා තමයි අද වීඩියෝ එක හරහා කතා කරන්නට බලාපොරොත්තුවක් තියාගන්නේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඉල්ලනවා මෙවැනිම වීඩියෝස් දිනපතාම බලන්නට ඔයාටත් අවස්ථාවක් උදා කරගන්න පුළුවන්. එහෙනම් මගේ channel එක subscribe කරලා අනිවාර්යයෙන්ම අපිත් එක්ක එකතු වුණොත්. ඉතින් ඔයා දන්නවනේ මහි පහුගිය කාලෙම ගොඩාක් දුරට හැමදේම අසේනි තමන් ගැන හිතන්නේ නැහැ කියන තැනට ලඟ කරගෙන තමයි හිටියේ. අසේනි වගේම මහි දෙපැත්තකට වෙලා වැරදි තීරණවල තමයි හිටියේ. ඒක තමයි විශේෂම දේ. ඉතින් මේ කට්ටිය මේ විදියට වැරදි තීරණවල ඉන්නව විතරක් නෙවෙයි මේ කට්ටිය තව දේවල් හිතන්න පටන් අරගෙන තිබුණා. අපිට ඒකත් මෙතනදී අමතක කරන්නම බෑ. ඉතින් තව දෙයක් ගැන අපි මෙතනදී විශේෂයෙන්ම කියන්න ඕනි කියන දේ ගැන තමයි අද වීඩියෝ එක හරහා කතා කරන්නට අවස්ථාවක් තියාගන්නේ. මම දැන් මොකක් ගැනද මේ කියන්නේ? අනිවාර්යයෙන්ම දැන් හසේනි හිතුවවත් නැති විදියට මහි ඉදිරියට කෝල් එකක් ගන්නවා හසේනිට. ඇත්තටම අරගෙන කියන්නේ ලෑස්ති වෙන්න අපි යමු කියලා. ඒ වගේම මම ඔව බේර ගන්න උත්සාහ කරනවා කියලත් මට අද වීඩියෝ එක හරහා ඔයත් එක්ක සාකච්ඡා කරන්නට බලාපොරොත්තුවක් තියාගන්නවා කියන දේ ගැනත් අද වීඩියෝ එක හරහා මතක් කරන්න ඕනේ. ඉතින් කොහොමනම් තව දෙයක් ගැන අපිට මෙතනදී හිතාගන්නට පුළුවන්කමක් ලැබෙනවා කියන දේ ගැන විශේෂයෙන්ම මම කතා කරනවා. දැන් කියන්නම්කෝ මෙහෙම. ඒ කියන්නේ දැන් පහුගිය කාලෙම ඔයාට දකින්න ලැබුණා අසේනි වගේම මහි කොච්චර බැනගත්ද කියලා දෙපැත්තකට වෙලා. ඉතින් මේ දෙන්න කොච්චර බැනගත්ද කියනවා නම් මේ දෙන්න මේ වෙලාව වෙනකොට දෙන්න ගැනම වැරදි විදියට හිතාගෙන ඉන්නේ. ඉතින් ඒ ගැන සියටත් හොඳින්ම තේරුණා. ඒ වගේම පොළායතුළු පිරිසටත් මේ ගැන ටිකෙන් ටික තේරුණත් හැබැයි මහීටවත් ඒ වගේම අසේනිටවත් මේ ගැන ටිකක්වත් නොතේරෙන හැටි අපිට බලා ගන්නත් පුළුවන් වුණා කියන කාරණය තමයි අද වීඩියෝ එක තුලින්ම සාකච්ඡා කරන්නට ඉඩකඩක් වෙන් කරගන්න කියන කතාව. මම මේ වෙලාවේදී ඔයත් එක්ක පැහැදිලිවම කතා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් කොහොමනත් ඉදිරියේදී අපි විශේෂම කාරණාවක් තවදුරටත් කතා කරන්නට උනන්දු වෙනවා. ඉතින් ඒ ගැන අපි මෙහෙම කියමු. දැන් අසේනිට කෝල් කරත් ඇත්තටම මහි කතා කරන්නේ සීයහින්දනේ. ඉතින් ඒ ගැන අසේනි පැහැදිලිවම කියනවා. ඔයාට මේ හිතලා කතා කරන එකක් නෙවෙයි නෙමේ. ඉතින් ඒ නිසා තමන්ට කොහෙත්ම සමාවක් දෙන්න පුළුවන් කමක් නැහැ. තමන්ට ආයේ කතා කරන්නත් අවශ්‍යතාවයක් නැහැ කියන එක මෙතනදී කතා කරන්නට තමයි ඔන්න ලෑස්ති වෙන්නේ. ඉතින් අන්න එතකොට තමයි මහිට කේන්ති ගිහිල්ලා මම කියන දේ විතරක් කරන්න. මොකද මම සිය කියපු දේවල් සහ ඒ හැම දෙයකින්ම අසේනි පත්තලයින් අසේනිතාවය දැනගත්ත නිසයි මෙහෙම වෙන්නේ කියලා මතක් කරයි.